තිස්සවුරුදු යුද්ධය නිමා කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා දායක වුණා කියන එක මම දාන්නේ දෙකට. මේ පොළොව බෙදින්නපා කියන පළවෙනි පණිවිඩය දුන්නේ සබාධම්. ඒ අම්මා තාම්බලාගෙන් තමන්ගේ දරුවෝ එනකම් ජෙනරාල් ෆ්‍රාන්ස් කුල් ඇමතුමාගේ කඳ දෙකට කරපු දරුවෝ ඒ දරුවෝ වෙන්න පුළුවන්. මුස්ලිම් ජනතාවට අවසානයේ අමතකුණා. මේ මිනිසුන්ගේ ජීවිතය දුන්නේ මහින්ද රාජපක්ෂ කෙනෙක් අමතකුණා. බුදු වෙන්න පිට දුන්න බෝග හදිහා සතියක් කුළුල් ලැබලාගෙන ඉඳලා. බුදුහාමුදුර අපිට ඉගැන්නුවා කළගුණ සලකන විදිය. නායකෙක් එළියට දානවා නම් ඊට වඩා දක්ෂ නායකෙක් ගෙනේ. ඒක තමයි ලෝකේ න්‍යාය. නැගිටින රටවල් වල විදිය එක. එකින් එක පපුවල ටක්කු කරලා බලන්න වෙච්ච දේ මොකද්ද කියලා. ඔවුන් කියාවි සත්‍ය මොකද්ද කියලා. සිංහල මිනිහෙකුට ගහලා පානුවේ දාලා පාගල දැම්මාද නැගිටින එක මිනිහෙක් අද්ද ඇයි? ජාතිවාදී කියලා. එදාසමසේ 83 අවුරුද්දේ එක දවසක මේ පාර්ලිමේන්තු සභාව ගෙමෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පිට වෙලා යනවා. ඒ පිට වෙලා යන්නේ ඇයි? රට බෙදන්නේ නැහැ කියන එකට දිවුරලා පොරොන්දු වෙන්න කිව්වහම ඒ ඔගොල්ලෝ නැගිටලා යනවා. අඳුලාල්ගොඩ මන්ත්‍රීවරය කතා කරනකොට කිව්වේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ ජාතිවාදියෝ කියලා. ගරු මන්ත්‍රීතුමනි මම එක දෙයක් කියනවා මං ගැන. මම මාවරල මහවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මම සමහර දවස් වලට කෑවේ දලුග්ගල ලයිමේ නඩරාජා උයාගෙන එන හුලංකීරිය අල. මම ස්වාධීන රූපවාහිනියේ වැඩ කරන කාලේ වසන්තම් රූපවාහිනියේ වැඩ කරපු මගේ සහෝදර මිත්‍රයෙක්ගේන කෑමික කාපු මිනිහේ ඒ නිසා මං ජාතිවාදියෙක් නෙමෙයි මම මුලින්ම කියන්න ඕන. දෙමළ සංධාන මන්ත්‍රීවරයෙක් කතා කරද්දි කිව්වා උතුරු නැගෙනහිර ඉන්න දෙමළ මිනිස්සුන්ට තමන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. ඒකේ ඊට යහාර්ථය තමයි වෙනමම ඉන්න දෙන්න කියන ඉල්ලීමේ කලේ. මම මේ වෙලාවේ මතක් කරනවා තිස්ස වෘද යුද්ධේ නිමා කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා දායක වුණා කියන එක මම දාන්නේ දෙකට. මහින්ද රාජපක්ෂ මැතිතුමා නෙවෙයි තිස්ස වෘද යුද්ධේ නිමා කළේ. මේ හැම දෙයක්ම සබාධම් පාලනය කරන්නේ. මම විශ්වාස කරනවා මේ පොළොව බෙදින්නපා කියන පළවෙනි පණිවිඩය දුන්නේ සබාධම්. සබාධම්ට අනුගත වෙලා යුද්ධය අවසන් කළා. උතුරේ ඉන්න සමහර පවුල් වලට ගිහිල්ලා පුරුල් කරගෙන ඉන්න තමන්ගේ දරුවා අම්මව ඈතට විසි කරලා දාලා දරුවා අරගෙන ලීටි සංවිධානයේ බඳ ගත්තා. ඒ අම්මා තාම්බලාගෙන තමන්ගේ දරුවා එනකම් සමහර ලාවට ඒ දරුවා තමයි වෙන්න පුළුවන්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට බෝම්බ බැඳගෙන පැනපු දරුවෝ ඒ දරුවා වෙන්න පුළුවන්. ජෙනරාල් අන්දුපුල් ඇමතුමාගේ කඳ දෙකඩ කරපු දරුවෝ ඒ දරුවෝ වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. ඒ අම්මා තාම බලාගෙන ඉන්න තමන්ගේ දරුවෝ ගෙදර එනකම්. එල්ටීඩී සංවිධානයේ නැගෙනහිර මුස්ලිම් ජනතාව එළවනකොට ඔරුවේ නැගලා සමහරු ආවා, සමහරු පයින් ආව පුත්තලමට. සමහර ඔරුවල 8 දිනයි 10 දිනයි ඉන්න පුළුවන් 20 30ක් එක ඔරුවේ නැග්ගා. මුස්ලිම් ජනතාවට අවසානයේ අමතකුණා. මේ මිනිසුන්ගේ ජීවිතය දුන්නේ මහින්ද රාජපක්ෂ කෙනෙක් අමතකුණා. ලෝකේ සාමාන්‍ය ස්වභාවය නායකෙක් එළියට දානවා නම් ඊට වඩා දක්ෂ නායකෙක් ගෙනේම. ඒක තමයි ලෝකේ න්‍යාය. නැගිටින රටවල් වල විදිහ එක. හැබැයි අපේ රටේ මොකද උනේ? අපේ රටේ වෙච්ච දේ තමුන්නාසලා දන්නවා. හැබැයි මේ පපුවලට එකින් එක පපුවලට තට්ටු කරලා බලන්න. එකින් එක පපුවලට තට්ටු කරලා බලන්න වෙච්ච දේ මොකද්ද කියලා. ඔවුන් කියාවි සත්‍ය මොකද්ද කියලා. මේ පොළොවේ සැබෑ සංහිඳියාව හදනවා නම් ගරුමන්තිතුමනි කරන්න තියෙන එක මේක දෙයයි. ඒ කරන්න තියෙන්නේ ඔවුන්ට මන්ත්‍රීතුමා තමුන්නාසේ මුස්ලිම් සහෝදරයෙක් කියම ගැන සතුටු ඔය කතාව මතු කිරීමදී අපිට කවදාවත් කවුරුත් ගාලා නැහැ. අපි ඉගෙනගෙන තියෙන බුදුදහමෙන් අපේ බුදුහාමුදුරුවෝ තමයි අපිට ඉගැන්නුවේ කෘතගුණ දක්වන්න කියන එක. බුදු වෙන්න පිට දුන්න බෝග හදිහා සතියක් මුළුල්ලේ බලාගෙන ඉඳලා බුදුහාමුදුරුව අපිට ඉගැන්නුවා කළගුණ සලකන විදිය. තමුන්නාසලා මහින්ද රාජපක්ෂට කළගුණ සලකන්න එපා. ජීවිතේ බේරලා දුන්නට කළගුණ සලකන්න එපා. හැබැයි පපුවෙන් හිතන්න මහින්ද නොහිටියනම් මමත් මෙතන ඉන්න විදියක් නැහැ කියන එක විතරක් හිතන්න. තමුන්නාසල හෘද සාක්ෂියත් එක්ක ජීවත් වෙන්න ඉල්ලීම, ගෞරවණීය ඉල්ලීම මම මේ වෙලාවේ කරනවා.